අන්තරනේ වහන්සේට අවසර ලැබලා අපිට පැහැදිලි කරන්න සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද, ඒක කොහොමද හඳුනන්නේ, අවබෝධයට මොකක්ද කියලා දැනගන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ මාත්‍ය මේ මමත්වයේ දැඩි භාවය. මමත්වයේ නෙමෙයි, මමත්වයේ තියෙනා වූ දැඩි භාවය. සක්කාය දිට්ඨිය කෙනෙක්ගෙන් සිඳල යන්නේ සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ. තේරුණායි, සෝවාන් ඵලයට පත් වෙන තාක් කල් එයාතුල සක්කාය දිට්ඨිය තියෙනවා. ඒක සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි භාවය. මමත්වයේ නෙමෙයි. හොඳේ. මමත්වයේ කවදාහරි පිෂේ කරන රහත් වෙන රහත් භාවයට පත් වෙන වෙලාවේ. තේරුණායි. ඒක සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මමත්වයේ තියෙනා වූ දැඩි භාවය. මමය මමයේ කියලා ගන්නා වූ දෘෂ්ටිය. තේරුණාද? මම ගිය ජීවිතේ හිටියා. මම මරණයෙන් පස්සේ ඉන්නවා. ඒ ආකාරයෙන් හිතනවා. තේරුණායි? නමුත් අපි ගිය ජීවිතේ හිටියා තමයි. මරණයෙන් පස්සේ ආයිමත් ඉපදිනවා තමයි. නමුත් ඒක අපි දපින්න ඕනේ පටිච්ච සමුප්පන්නෝ. තේරුණාද? පටිච්ච සමුප්පන්නෝ දකින්න. මමම ගිය ජීවිතේ හිටියේ නැහැ. මමම ගිහිල්ලා ඊළඟට ආයිමත් මැරෙන්නේ නැහැ. මොකද දැන් සමහර අය ඉන්නවා, යා මැරෙන්නේ ඉස්සෙල්ලා කියනවා මට මැරුණාට පස්සේ පාංශකූලයක් දෙන්න එපා කියලා. සමහරු මැරෙන්නේ ඉස්සෙල්ලා පාංශකූල දීලා මැරෙනවා. සමහරු මැරෙන්නේ ඉස්සෙල්ලා තමන්ගේ හත් දවස් දානිට සල්ලි වෙන් කරලා මැරෙනවා. තේරුණාද? එතකොට ඒ කියන්නේ යා මැරිලා නැවත ඉන්නවායි කියලා දෘෂ්ටියක් යාතුළු තිනවා. යාම ඉන්නවායි කියන දෘෂ්ටිය. තේරුණා? ඒක තමයි මමත්වයේ දැඩි භාවය කියන්නේ. ඒක අම්මා කෙනෙක් හිටියා, යා මැරෙන්නේ ඉස්සෙල්ලා කියනවා මේ මාව මේ ආදාහණය කරන්න එපා. ඒ කියන්නේ ගිනි මැරුණාට පස්සේ ගිනි තියන්න එපා. මට බයයි, මාව පිච්චෙනකොට මට බයයි කියලා. ඒ කියන්නේ යා මරණය තුලත් සත්ව පුද්ගලෙ දකින්න. මරණය තුලත් යා සත්ව පුද්ගලෙ දකින්න. ඉතින් මෙන්න මේ දැක්ම තමයි මම තුල ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා. ඒ ආත්මය තුල වේදනාවක් විඳින කෙනෙක් ඉන්නවා. සත්වේ පුද්ගලෙක් ඉන්නවා. එහෙම දැක්මක් අපි තුල තියෙනවා. තේරෙනවද? මමයේ කියන ගන්නා දෘෂ්ටිය, මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවා, ඒ ආකාරයෙන් දෘෂ්ටියක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක පටිච්ච සමුප්පන්නව දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පටිච්ච සමුප්පන්නව කියන්නේ හේතුඵල ධර්මයන් අනුව දකින්න. පටිච්ච සමුප්පන්නව දකින්න මොහොතේ මමත්වයේ තියෙන දැඩි භාවය අපි නැතු වෙනවා. මමත්වයේ නෙමෙයි, මමත්වයේ තියෙන දැඩි භාවය. ඒ දැඩි භාවය නැති වෙලා යන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය භාවය දකින්න ඕනේ. ඒ කියන්නේ මේ රූපය අනිත්‍යයි කියන කාරණේ අපි දකින්න ඕනේ. මේ වේදනාව අනිත්‍යයි කියන කාරණේ අපි දකින්න ඕනේ. මේ සංස්කාරයන් මේ විඥානය අනිත්‍යයි කියන කාරණේ දකින්න ඕනේ. ඉතින් එහෙම දැක්මට මහත්ව අපිට උපකාරී වෙන්නේ පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාපච්චය සංඛාරා. අවිද්‍යාව නිසායි සංස්කාර සකස් වෙන්නේ. දැන් මහත්ය අපි හිතමු ගිය ජීවිතයේ මිනිස්සෙක්. ගිය ජීවිතය තිබ්බනේ, ජීවිතේ මිනිස්සෙක්. එතන මිනිස්සෙක් වෙලා මහත්ය අවුරුදු 90ක් විතර දීර්ඝායුෂය ලැබලා මැරෙන වෙලාව එනවා. දැන් මේ මැරෙන වෙලාව ආවේ. මැරෙන වෙලාවේදී මහත්යාට සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා. චුතිසිත කියන්නේ මේ පංච මේ ශාරීරිය මේ කය උපයෝගී කරගෙන සකස් වෙන අවසාන පංච උපාදාන ස්කන්ධය. එතකොට මේ චුතිසිතේදී මහත්යා පින්කම් කරලා තිනවා, සිල් රැකලා තිනවා ගිය ජීවිතේ. ඒ නිසා මහත්යාට මනුස්ස චිත්තයක් තමයි සකස් වෙන්නේ. ඒ නිසායි මහත්යා මේ මව කුසට ආවේ. තේරුණාද? එතකොට අවිද්‍යාපච්චය සංඛාරා. මහත්යා අවිද්‍යාව තුල හිටිය නිසා. මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. මහත්යා චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ නැහැ. ඒ නිසා මහත්යා අවිද්‍යාව තුලයි හිටියේ. අවිද්‍යාපච්චයා සංඛාරා කියන්නේ අවිද්‍යාව නිසා මහත්යා තුල කුසල් සහ කුසල් සංස්කාර රැස් කළා. මහත්යා කුසල් සහ කුසල් සංස්කාර අනිත්‍යයි කියලා අවබෝධ කරගෙන හිටියේ නැහැ. ඒතොර මේ මොකක් නිසාද සංස්කාර රැස්ුනේ? අවිද්‍යාව නිසා. අවිද්‍යාපච්චයා සංඛාර. අවිද්‍යාව තිබ්බ නිසා සංස්කාර රැස්ුණා. අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ. දැන් අවිද්‍යාවත් සංස්කාරත් අතර සත්වේ පුද්ගලයේ හිටියද? හිටියද කොතනක සත්වේ පුද්ගලයේ දකින්න හේතුඵලයක් තිබ්බේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන සංඛාරපච්චය විඥාන. සංස්කාර නිසා විඥානය සකස් වුණා. දැන් ඒතකොට සංස්කාර කියන්නේ මහත්ය කළා වූ කුසල් සහ අකුසල්. නමුත් කුසල් පක්ෂයේ බලවත් වෙලා මහත්යට කුසල් සංස්කාරයක් තමයි සකස් වුනේ. කුසල් සංස්කාරයක් සකස් වුන නිසා ඊට අදාළව විඥානය සකසන. විඥානය කියන්නේ මොකද? කර්ම ශක්තිය. ඒතර විඥානය සකසුනේ කුමක් නිසාද? සංස්කාර නිසා. සංස්කාර නිරෝධා විඥාන නිරෝධ. නමුත් දැන් සංස්කාරත් විඥානයත් අතර කොතනක සත්වේ පුද්ගලයක මහත්ය දැක්කද නෑ. හේතුඵලයක්. සංස්කාර නිරුද්ධ වුණා නම් විඥානේ නිරුද්ධ. දැන් රහතන් වහන්සේ සංස්කාර නිරෝධ කරපු කෙනෙක්. ඒ නිසා යාතුළු විඥානේ නිවිලා යනවා. ඒ නිසා මේ දෙක අතර කොතනක සත්වේ පුද්ගලයක හිටියේ නෑ. සංස්කාර කුසල් සංස්කාර නිසා මහත්යාට කුසල් සිතක් සකස් වුණා. ඒ කියන්නේ විඥානය සකස් වුණා, චුතිසිත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන විඥාන පත්‍ය නාම රූපං. විඥාන නිසා නාම රූපය සකස් වුණා. ඒතකොට විඥාන පත්‍ය නාම රූපං කියන්නේ මහත්යෝ දැන් අවසාන චුතිසිත ගියපාර ජීවිතෙන් නික්මුණ.
මේ ජීවිතේ මහත්තයාගේ අම්මා ඉන්නවා නේද? මෑණියන් ඉන්නවා මේ ජීවිතේ. ඒ වෙලාවේ ඒ අම්මාගේ මව කුසේ කල්ල රූපයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා. කලල රූපයක් එක ජීව විද්‍යාත්මක දෙයක් විතරයි. මෙන්න මේ කලල රූපයට තමයි මේ විඥානය ඇවිල්ලා බැසගන්නේ. දැන් මෙච්චර වෙලා නිකන් මව කුසේ පැලෝපියනාලේ පාවි පාවි තිබ්බ මේ කලල රූපය දැන් විඥානය බැසගත්තත් එක්කම දැන් ගැහෙන්න පටන් ගන්නවා. අපේ පපුව ගැහෙනවා වගේ ගැහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කාය සංස්කාර සකස් වෙනවා. එතකොට දැන් මේ කාය සංස්කාර හට සකස් වෙනවා කියන්නේ නාම ධර්මයන් සකස් වෙනවා. එතකොට නාම ධර්මයන් සකස් වුනේ කුමක් නිසාද? විඥාන පත්‍යා නාම රූප. විඥානය තිබුණ නිසායි නාම රූප සකස් වුනේ. විඥාන නිරෝධා නාම රූප නිරෝධ. එහෙනම් දැන් නාම රූප විඥානයත් නාම රූපයත් අතර කොතනක සත්වේ පුද්ගලයේ හිටියද? හේතුඵල ධර්මයක් තිබ්බේ. විඥානය නිරුද්ධ වුණා නම් නාම රූප නිරුද්ධ වෙලා යනවා. එහෙනම් දැන් මෙතන මේ ගැහි ගැහි මේම තියෙනා වූ මේ කල්ල රූපයේ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිසායි සලායතන සකස් වෙන්නේ. එතකොට නාම රූප නිසා සලායතන සකස් වෙන්නේ කොහොමද? දැන් මේ ගැහි ගැහි තියෙන කල්ල රූපය සති 6ක් 8ක් යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා තම්බපු විත්තරය ප්‍රමාණයට ලොකු වෙනවා කියලා. තම්බපු විත්තරය ප්‍රමාණයට ලොකු වෙලා මේ ඇස කන නාසය දිව ශරීරයේ ආයතන 6. එහෙනම් සලායතන කියන්නේ මේ ආයතන 6ට. දැන් එහෙනම් සලායතන සකස් වුනේ කුමක් නිසාද? නාම රූප නිසා. නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. දැන් නාම රූප සලායතනත් අතර කොතනවත් මහත්ය සත්වයේ පුද්ගලෙක් දැක්කද? හේතුඵල ධර්මයක් තිබ්බේ. හේතුඵල ධර්මයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සලායතන පත්‍ය පස්සෝ. සලායතනේ නිසා පස්සේ සිද්ධ වෙනවා. පස්සේ කියන්නේ මහත්ය කාරණා තුනක එකතුව. ඒ කියන්නේ දැන් මහත්ය මව කුසෙන් මේ ලෝකෙට බිහි වෙනවා. බිහි වෙලා මහත්යා මොකද කරන්නේ? ඇහින් රූප දකිනවා. දැක්කා කියලා කියන්නේ මොකද්ද? පස්සේ කියන කාරණේ. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත් තුන එකතුනවා. මේ තුන එකතු වෙච්ච තැනදී පස්සේ කියනවා. එතකොට ඇහින් රූපයක් දැක්කා කියන්නේ චක්කු විඥානේ සකස් වුණා. චක්කු විඥානේ සකස් වෙනකොට මහත්යා ඇහින් රූපයක් දැක්ක ගමන් මොකද කරන්නේ? දැක්කා වූ රූපය ගැන හිතනවා. නේද? එතකොට ඇස මෙරිලා මන ඉපදිනවා. චක්කු විඥානිය මෙරිලා මනෝ විඥානිය ඉපදිනවා. ඊට පස්සේ එහෙම බලනකොට මහත්තර සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනකොට මන මෙරිලා කන සෝත විඥානිය ඉපදිනවා. තේරුණාද? ඊට පස්සේ සෝත විඥානිය ඉපදිනකොට මහත්තර ඇසුනා වූ සද්දය ගැන හිතනවා. සෝත කන මෙරිලා නැවත මන ඉපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්තු මේ ආයතන හයෙන් හැම වෙලාවම එක ආයතනය ඉපදිලා තියෙන කියලා. ඒක ඒ තරම් වේගවත්. ඒක අපිට සාමාන්‍යයෙන් පියපිසියෙන් දකින්න බෑ. ප්‍රඥාවෙන්මයි දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ ආයතන හයෙන් හැම වෙලාවම එක ආයතනයක් ඉපදිලා තියෙන. ඒ ඉපදිලා තියෙන ආයතනය තුල විඥානය බැසගෙන තියෙනවා. ඇසෙන් රූපයක් දකිනකොට ඇස ඉපදෙනවා. ඇස තුල විඥානය බැහැගෙන තියෙනවා. ඒකල ඒ දැක්කා වූ රූපය ගැන හිතනකොට ඇස මෙරිලා මන ඉපදෙනවා. එහෙනම් චක්කු විඥානයේද සෝත විඥානය කියන්නේ? සෝත විඥානයේද මනෝ විඥානය කියන්නේ? නැහැ. ඇහැ මෙරිලයි කන ඉපදෙන්නේ. කන මෙරිලයි මන ඉපදෙන්නේ. මන මෙරිලයි දිව ඉපදෙන්නේ. ඒක ඒ තරම් වේගවත් අපිට පේන්නේ. මේ ඉපදෙන්නා වූ ආයතනය තුල මහත්යෝ විඥානය බැසගෙන තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? දැන් මෙතන එකම විඥානයක්ද? නැහැ. මැරෙමින් ඉපදෙමින් නැති වෙමින් නැති වෙමින් ගලා යනා වූ ආයතන හය තුලින් ගලා යනා වූ විඥානය. මෙහෙම ගලාගෙන ගිහිල්ලා මහත්යා මේ ජීවිතයේ කවදාරි চিරාත් කාලයක් නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලැබලා ජීවත් වෙලා මහත්යා මේ ජීවිතේ මරණ වෙලාවේ අවසාන චුතිසිත මනෝ විඥානය තුල සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට යනවා. ඊළඟ ප්‍රතිසන්දියට. එහෙනම් දැන් මෙතන කොතනකවත් සත්වේ පුද්ගලයෙක් හිටියද? හේතුඵල ධර්මයක් තිබ්බේ. මේ හේතු නිරුද්ධ කළා නම් අවිද්‍යා නිරෝධා මේ සියලුම වැඩසටහන නිරුද්ධ වෙලා එනවා. ඉතින් මේක තමයි මහත්තු අපි දකින්න ඕන. මේක දැක්කම අපි මෙතන සත්වයේ පුද්ගලයේ දකින්නේ නැහැ. පටන් ගැනීම අවිද්‍යාව නිසා හේතුන් නිසා සකස් වුණා වූ දෙයක් තමයි මෙතන තියෙන්නේ. මේ හේතුන් නිසා සකස් වුණා වූ දේ තමයි අපි මගේ කරලා අල්ලගන්නේ. එතකොට මේ හේතුන් නිසා සකස් වුණ දේ හේතුන් නිසාම නිරුද්ධ වෙනවා කියලා අපි අවබෝධ කරගනිද්දී එතෙන්දි මහත්තු අපේ සක්කාය දිට්ඨිය සිඳිලා යනවා. එතනින් තමයි සිඳ ගන්න ඕනේ. මේ හේතුඵල ධර්මයන් අනුව දකිනවා. මෙතන මමේ කියලා කෙනෙක් නැහැ කියලා හේතුන් නිසා සකස් වුණා වූ දෙයක් තියෙනවා. එහෙම දකිමින් මමත්වයේ කෙරේ තියෙන දැඩි භාවය පිහින කර ගන්න ඕනේ. ඒ වගේම හැම වෙලාවෙම අනිත්‍ය සංඥාවක් ජීවිතය තුලින් වඩන්න ඕනේ. ඇසේ අනිත්‍ය භාවය, කනේ මනෙන් නාසයේ දිවේ මනසේ අනිත්‍ය භාවය මේවා අපි මනසින් දකින්න ඕනේ. මෙතන මේ සත්වයේ පුද්ගලයේ කියන කාරණේ නැහැ කියන කාරණේ. ඒක උපවහන්සේ පැහැදිලි කරනකොට ඒක පැහැදිලිව පේනවා දැනෙනවා. නමුත් ඒක
ටික වෙලාවක් යනකොට ඒ අවබෝධයෙන් මිදෙනවා. ඒක පුහුණු වෙන්න ඕනේ මාත්‍යෝ. ඒක එකපාර දැක් අපි ඔය තියෙන දැක්මක්. ඔය දැක්ම අපි පුහුණු වෙලා අපි අවබෝධයක් කරා අරගෙන යන්න ඕනේ. දැක්ම අවබෝධයක් කරා අරගෙන යන්න ඕනේ. ඉතින් ඒක අවබෝධයක් කරා අරන් යන්න නම් අපි මේක නිරතුරුවම මෙනෙහි කරන්න ඕනේ. නුවණින් දකින්න ඕනේ. නුවණින් දකින්න ඕනේ. නුවණින් දකින්නවා කියන මාතෘ මේ මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය දකින්නවා. නුවණින් දකින්නවා මොකක්ද මේ වෙන්නේ කියන කාරණේ. ඉතින් එහෙම දකිද්දී අපි ධර්මයේ කෙරෙහි අචල සද්ධාව කියන කාරණේ සකස් කරගන්නවා. මොකද ඒතර අපි දන්නවා මේ මෙතන මේ මමයේ කියලා ගන්න දෙයක් හේතුන් නිසා සකස් වුණ දෙයක්. මහත්තයා මේ ජීවිතයේ අවිද්‍යාව නිරුද්ධ කළොත් මේ සියලුම හේතුපද්ධති මෙතනම නිරුද්ධ වෙලා යනවා. මේ ජීවිතේම නිරුද්ධ වෙලා නැහැ. උද බැහැරට යamak නැහැ. ඉතින් ඒකද ඒතන දකිද්දී තමන් කුල තියෙන මමත්වයේ දැඩිභාවයේ සියුම් වෙලා යනවා. මෙතන මමයි කියලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක ඉතින් පටිච්චසමුප්පන්න ජීවිතය ගැන හිතන්න අනිත්‍ය සංඥාව ජීවිතයට එකතු කරගන්න. දැන් මේ ඇහැ කියන කාරණේ තමන් නුවණින් මෙනෙහි කරන්න. මව් කුසේදී අම්මාගේ මව් කුසටම නුවණින් මනසින් යන්න. අම්මාගේ මව් කුසේ ගර්භාෂය තුල හිර වෙලා ඒ ඉන්න වෙලාවේ මගේ ඇස කොයි විදියට තිබ්බ කියලා නුවණින් දකින්න. ඒ තිල අම්මාගේ මව් කුසෙන් බිහි වෙන වෙලාවේ මේ ඇස කොහොම තියෙන්නේ නැද්ද කියලා නුවණින් දකින්න. ඒ වගේ පුංචි කාලේ ළමා කාලේ තරුණ කාලේ වැඩිවියටපත් වෙලා මේ ඇසේ සුද ඇවිල්ලා අන්ධ වෙලා මේ ඇස තමන් මැරිලා ඉන්න දේහයේ ඇස මනසින් දකින්න. දකින් මේ ඇස කෙරේ තියෙන තෘෂ්ණාව එනම් මේක මැරෙ නැහැ මේක කවදා හරි ගින්දරටයිති දුමටයිති වෙ නැහැ කියන කාරණේ තමන් නුවණින් දකිනවා. නෙවෙනිය සංසාරේ ලක්ෂ ගාණක් තිබුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ලක්ෂ ගාණේ මහත්යා මේ ඇස් වලින් හෙළු කඳුළු මහසાગරයට වඩා ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනං මේ හැම ඇහිම ස්වභාවයේ අනිත්‍ය වූ දෙයක්. එනං මේ දරාගෙන ඉන්න ඇහි ස්වභාවය අනිත්‍යයි. මහත්යට ආච්චි කෙනෙක් හිටියා, සීය කෙනෙක් හිටියා, අම්මා කෙනෙක් හිටියා, තාත්තා කෙනෙක් හිටියා නේද? නමුත් මේ හැම කෙනාටම මේ ඇස, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස තිබ්බා. නමුත් ඒවා අවසානයේ මහත්ව එක්ක අළු බවට පත් වුණා, දූවිලි බවට පත් වුණා, පස් බවට පත් වුණා. ඔහොම දෙයක් තමයි උනේ නේ. ඒක ආයිම සතර මහා ධාතුවටම එකතු වුණා. එනං එතන හැම්මා ඇහි කියලා දෙයක් රැක්කා නම් එතන ඇහක් තිබ්බද? එතන තිබ්බේ නැහැ නේ. ආච්චි සීයා ඇහැක් කියලා දෙයක් දැක්කනම් එතන ඇහැක් කියලා දෙයක් තිබෙන්නේ නැහැ. ඒවා අවසානයේ පොළොවට පස් වෙන හිම නැත්නම් අලු දූවිලි ගින්දර බවට පත් වෙන දෙයක් බවටයි පත් උනේ. ඉතින් ඒ වගේ දකින්නකොට මහත්වෙම මේවා කෙරෙහි තියෙන මමේ කියන ඝනභාවය අපෙන් සියුම් වෙනවා. ඉතින් මේක නුවණින් මෙනෙහි කරමින් ඉන්නවා. එරමිනිය කොටාගෙන භාවනා කරන්නම අවශ්‍ය නැහැ. පුළුවන් නම් ඒක හොඳයි. නමුත් එහෙම නැත්නම් කොතන නිදිපැදුරට ගියත් කොතන හිටියත් විවේකයක් ලැබුණා මේ ස්වභාවය දකිමින් ඉන්නවා. අම්මාගේ හැට මොකද්ද උනේ? ආච්චිගේ හැට මොකද්ද උනේ? සීයාගේ හැට මොකද්ද උනේ? අම්මාගේ රූපේට මොකද්ද උනේ? ඒ අය කොහෙද දැන් ඉන්නේ? නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරනකොට දකින්නවානේ අපිටත් කවදා හරි ඒ දෙයම සිද්ධ වෙන්නේ කියලා. නේ? දැන් අපි මෙහෙම ඉඳලා අපි දන්නේ අපි ජීවිතේ ධර්මයේ තුල ඉඳලා හිටියේ නැත්තම් අපි කවදා හරි චිරාත් කාලයක් ජීවත් වෙලා ඇස් දෙක පියවෙන වෙලාව එනවා අපේ. ඒ පිය වුණාට පස්සේ මොකක් වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. නේද? ඉතින් එහෙම දකින්නකොට අපි දන්නවා මේක මට අයිති දෙයක් නෙමෙයි කියලා. ඉතින් දැන් තිරිසන් ලෝකේ ජීවත් වෙන මොන සතෙක් හරකෙක් බල්ලෙක් පූසෙක් කලියෙක් ගත්තත් ඔය පෙර ජීවිතයක ලස්සන මිනිස්සෙක්මයි. ඉතින් මානුෂ ජීවිත ලැබලා අවසානයේ දැන් එතෙන්ට වැටිලා. නමුත් ඒගොල්ලන්ගේ තියෙන තව කල්ප ගාණක් ඔය ජීවිත දිගයි. නැවත ගොඩේම නැහැ. ඉතින් ඒව දකින්නකොට එතකොට මෙනෙහි කිරීම තුලින්මයි අපිට අවබෝධය කියන දේ සකස් වෙන්නේ. එසක් කොයි දේ දකින්න දකින්න දෙයක් අපි නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ලෙඩෙක් දැක්කොත් ඒ ලෙඩා තුලින් තමාව දකින්න දක්ෂ වෙන්න ඕනේ. ලෙඩාට අනුකම්පා කරනවා කියන කාරණේ නෙමෙයි. ලෙඩා තුනෙන් තමාව දකින්න. මම සංසාරේ මේ විදියට ලෙඩ වෙලා කොච්චර නම් ඉන්නේ නැද්ද? මම මේ ජීවිතේ සතර අපායේ මිදුන්නේ නැත්තම් මට සංසාරේ මේ විදියට කොච්චර නම් ලෙඩ වෙන්නේ නැද්ද කියලා කාරණේ මනසින් දකින්න. මේ ජීවිතේ මමත් මේ ආකාරයෙන් ලෙඩෙක් වෙන්න පුළුවන් කියන කාරණේ මනසින් දකින්න. මලමිනියක් දැක්කොත් ඒ මලමිනිය තුලින් තමාව දකින්න. මං සංසාරේ කොච්චර නම් මේ විදියට මලකඳන් ගොඩ ගහන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා මහත්යා මේ සංසාරේ ආවේ ගමනදු මැරිච්ච අවස්ථාවලු ගොඩ ගැසූ ඇටසැකිලි එකතු කළොත් ගිජ්ජකූට පර්වතයට වඩා ලොකුයි කියන. ඒසා සංසාරවල අපි ආත්ම බවල අපි ඉපදිලා තියෙනවා. ඉතින් මේ ජීවිතේ අපි සතර අපායේ මිදුන් නැත්නම් ඒසා තව දුරක් තව ගොඩක් තව ගහන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් මේවා දකෙමින්ම මහත්වෝ මේ රූපය කෙරේ භවය කෙරේ තියෙන තෘෂ්ණාවෙන් අපි මිදෙන්න ඕන. ඉතින් එතනින් තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩෙනකොට ඒ ක්‍රමානුකූලව සක්කාය දිට්ඨිය හින වෙනවා. එතනින් වෙන්නේ දැන් සෝවාන් ඵලයට පත් වෙද්දී ආ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන සංයෝජන තුනම අයින් කරනවා. සක්කාය දිට්ඨි අයින් වෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම තුළ. ඒතර විචිකිච්ඡා වන්නේ සීලබ්බත වලට තියෙන බැඳීම අයින් වෙන්නේ තෙරුවන් කෙරෙහි අචල සද්ධාවට පත්වීම තුළ. ඉතින් මේ තුන වැඩෙනකොට මේ තුන අපෙන් අයින් වෙලා යනවා. තෙරුවන් කෙරෙහි සද්ධාව, සීලය, ආරකාන්ත සීලය, පංච උපාදානස්කන්ධ අනිත්‍යභාවය වැඩෙනකොට
මේ පැත්තෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැයින් වෙලා යනවා. ඉතින් අපි සංසාර බය දක්මින් මහත්ය මේක කොහොම හරි කරගන්න වෙනවා. තේරෙනවද? මේ ලැබුණු ජීවිතය අපිට හැමදාම තියෙන්නේ. අපි දන්නේ කොයි වෙලාවෙ අපි S2 පියවෙද කියලා. ඒ S2 පියවෙච්ච දාට අපි නැවත උපතක් කරා. ඒ උපතක් කරා යන වෙලාවට මේ අම්මා, මේ තාත්තා, මේ නංගි, මේ මිතා, මේ දුව මේ අපිට නැවත හම්බු වෙන්නේ. මේ අපිට මේ ජීවිතේ හම්බුණා උසස් කොටසක් විතරයි. තේරෙනවද? ඉතින් මේ සංසාරේ අපිට දරුවා වෙච්ච නොවෙච්ච කෙනෙක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මෙතෙන්ද දැන් බල්ලෙක් ආවත් හරකෙක් ආවත් ඒ බල්ලා හරක මගේ සංසාරේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා තියෙනවමයි. සහෝදරයේ ඥාතියෙක් වෙලා තියෙනවමයි. ඉතින් ඒසා ඥාතිත්වයක් ලෝකයක් එක්ක අපි තුල තියෙනවා. ඉතින් මේ ඥාතිත්වය දකිද්දී තවත් සංසාරේ දුර යෑම තේරුමක් නැහැ කියන කාරණේ අපි දකින්න ඕනේ. ඉතින් ඒක දකිමින් නුවණින්ම දකින්න ඕනේ. නුවණින් දකිමින් තමයි අවබෝධය කරගන්න ඕනේ.